ශ්‍රීලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ ඔව් ඊයේ දිනේදී නෙදර්ලන්තයට එරෙහි පැති තරගයේදී පන්දු යොමුමින් සිටියේදී ගොදුරු වූ ආබාධයක් හේතුවෙන් ඒ අනුව ලහිරු කුමාර ඉදිරියේදී ශ්‍රී ලංකාවට කැඳවා ගන්නා බවත් අනතුරුව ඉහළකාරී සාධක මධ්‍යස්ථානයේදී ඔහු සිය ආබාධය සුවකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පුනරුත්ථාපන කටයුතු වල නිරත වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ආබාධය හේතුවෙන් ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී යොමු කළේ පන්දු වාර දෙකක් පමණයි. එෙහිදී ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන ඇත්තේ. එම ආදේශ කිරීම සඳහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මේට පෙර දුස්මන්ත චමීරද උරහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කෙරුණා. ආබාධයේ හේතුවෙන් හෝ තරගාවලියේ එකදු තරගයක් හෝ ක්‍රීඩා කළේ නැහැ. ඔහු වෙනුවට සංචිතයට ආදේශ කෙරුණේ දිලිසන් මදුසංකයි. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍යතාවයක් ඇති වුවොත් කැඳවීමේ අරමුණින් අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු නම් කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ අනුව ඔවුන් තිදෙනා පසුගිය 23 වනදා සිම්බාබ්වේ බලා පිටත්ව ගියා. එම ක්‍රීඩකයන් තිදෙනාට ඇතුළත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක දිල්සන් මදුසංක, දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුරිත් වෙල්ලාලගේ සහ පිතිකරු සහන් ආරච්චිගේ. මේ වන විට මදුසංකට අමතරව කසුන් රාජිතහ මතිස පතිරණ ශ්‍රී ලංකා සංචිතය තුළ ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙසින් රැඳී සිටිනවා. චාමික කරුණාරත්නද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකෙකු ලෙසින් සංචිතයට ඇතුළත්. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළඟ තරගයේ හෙට එනම් දෙවනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.